භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස ගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ හැම දෙනාටම තිරුවන් සරන පාර්ථනා කරගු ලබෙනවා අ දවසි අරයා සංකතය සකච්ඡා මාලාවේ සුවිසේෂී වූ සකච්ඡාවක් සිද්ධ කරන්නටයි අපි හැම දෙනම ප්‍රඥානාලිකාවතුලින් බලාපොරොත්තු වෙන්නේ. විශේසෙන්ම අපි මතක් කරනවනම් මේ සකච්ඡා මාලාවාරම්භේ සිට මේ දක්වාම ඉස්කන්ධ පංචකයෙන් ඹලික කරගෙන හේතු පල දහම ඇසුරු කරගෙන පරි්ච සමපපාද න්‍යාය තුළින් ධර්ම පරියාය අවබෝධ කරගෙන පුද්ජලත්වයත් ලෝකයත් නිර්වාහණයත් අපි නිරන්තරයෙන් ධර්මය තුළ කතා කරන මෝලික කාරණාවන් පිළිබඳව සකච්ඡාවට ලක් කළා. ඉති අපිට පැහැදිලිවම දැන් තේරන්නටුවමනයි සම්පූර්ණයෙන්ම සත්වයෙක්්ග පුද්ජලයගේ කෙලෙස් සංසිඳවල ඒ සත්‍යයාගේ පුද්ජලයාගේ නිර්වාණයක් ගැන නෙවෙයි ධර්මය තුළ කතා කරන්න කියන එක. ඉතින් නැත්තම් අප බොෝ වෙලාවෙට සත්වයෙක් නිවන්දක්කන්නේ කෙළ හිතාගෙන අවිද්දිහා පච්චා පඥාබි සංකාර අප්ඥාබි සංකාර ආන්‍යාබි සංකාර කියන සංකාරයන් තුළ හිරවෙනවා. ඉතින් සහමුලින්ම වි්ඥාන නාමරූප පරිච්චේද ඥානයට පත්වීම තුළම ප්ායත් නාම්රූපයත් අතර ඇති සහසම්බන්ධතාවේ හේතුපල සම්බන්ධතාවය අවබහෝදය තුළම පඤ්ඥාන නාමරූප නිරෝධය සාක්ෂාත් කරගෙනහ උතුන් දහම් අවබහෝදට පත්විය හැකි බව දක්වාම අපි මේ සාකච්ඡාව සිද්ධ කරගෙන පැමිණා සමපී චකුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු වි්ඥානම් තින්නන් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන කාරණාව මොලික කරගෙන කොයි විදිහටද පුද්ජලභාවය ගොඩ නැගෙන්නේ ප්‍රපංච ධර්මයන් ගොඩ නැගෙන්නේ කොයි විදිහටද ඒ ස්වභභාවය ඉක්මවල යන අවබෝධට පත්වෙන්නේ කාරණාව මූලික කරම් පෞ්ගිය සාකච්ඡාව අපි සිද්ධ කලා විශේසිම්ම මං්්‍යති නම්ඥති මාමං්්‍යති කියන ධර්ම විග්‍රහයත් ඇසුරු කරගෙන. ඉස්කන්ද ධර්මතාටික මූලික කරගෙන හේතු පල දහම තුළින් පුද්ජලත්වය බිහිවීමත් ඒ පුද්ජලභාවේ ස්වභහාාවයක්ත් කියන කාරණාවන් විග්‍රහ කරගන්නට යෙදුණක් ඉතින් බොහෝවෙලාවිට අපි හිතං ඉන්නවා නිරෝධය කියලා කියන්නේ කෙනෙක් විසින් සාක්ෂාත් කරගන්නට තියෙන යමක් කියලා නිරෝධය කියපු ගමන් අපිට යමක් විදිහට දැනෙනවා නිරෝධය නිර්වාණය කවම අපිට නිකං හිතනවා මොනව හරි ස්වභාවයක් කියලා හොතන රේ තිබෙන ස්වභාවයක් කල හිතන්නක් පුළුවන් ඒමන් නැත්තං කුමක් හෝ තත්වයක් කෙල හිතන්නක් පුළුවන් ඒමන් නැත්තන් කුමක් හෝ දෙයක් ළඟා කර ගැනීම කෙල හිතන්නක් පුළුවන්. රමුත් මේ පිළිබඳව අපි විමසා බලන්නටුවමනයි මොකද අපි බොහෝ වෙලාවට අපිට නොදනීම ගත කරන ස්වභාවය සම්පූර්ණෙන් ගත කරන්නේ යමක් ගහනය කරගෙන කෙනෙක් ජීවත්වෙනවා ලෝකයක කියන දුෘෂ්ටිය ප්‍රකාලව එ නිසාම අපි හිතනවා ජීවත්වෙනා අද දවසදී ලේස ධර්මවලින් යුත්තයි එනිසා කෙනාගේ ලේස ධර්මයන් සංසිදවලා ඒ එෙනාගේ ක්ලේසියන් නැති කල්ල දාලා ඒ කෙනාව නිවන් දක්වල නැවත උපදනයක නතර කල්ල සදහතනික සැපඇති වෙනම නිර්වාහණය කියලා තැනකට යවනවා කියලා අපිට එහම තමයි හිතෙදද එහෙම තමයි දරන් තියෙන්නේ වි්භාන ධාතුව කියන වචන පාවිච්චි කරගාමන් හිතනව ධාතුුව කියන්නේ තියන එකක් කියලා නි නි්භානය නැමති ධාතුව කට හෙම නැත්තම් යම් තැනකට යම් කෙනෙක් පත්කරවනවා. මේ වගේ අදහස්සක තමායි සාමාන්‍යය විවාහාරීක ලෝකයා නිරෝහානයේ පිළිබඳව අදහස් දක්වගෙන තිේර. නමුත් අපි තේරුම්ගන්නට බෙනවා එවැනි ලාමක තැනකින් අපි අර්ථකථනයන් සිද්ධ කරගන්නට උත්සහවන්ත වෙලා තියන්නේම හේතු පල දහම පිළිබඳව නොදන්නකමනිසා. අපි බලමු ඇත්තටම මොනවද මේේ සංසිඳවන්ට තින්න ලේස කියලා පිහිතං ඉන්නේ. අපි හිතන්ඉන්නවා කෙනෙගේ ක්ලේස ධර්මතිිකත් තියෙනවා සංසිදවන්ට කියලා. අපිට හිතෙන්න්න පුළුවන් ලේධර්ම නිදන්ගත වෙලාතිය නොව හිතේ ඒ නිදංගතවිත්ත ක්ලේස ධර්ම එකෙන් එකට එකින් එකට හිස්කරලා සිදලදාන්ඩෝන ගිඳලදාන්ටෝන නැති කල්ලදාන්ටොන් එසකොට තමයි නිර්වාණය සක් සත්වයෙන් මෙට මේවාගේ අදහස්තිය නොවිට. නමුත් අපි කල්පනා කරන් ට්‍රවෙනවා මේ ක්ලේස ධර්මයන් නිර්මාණය වෙන්ට එම නත්තන් ලේස ධර්මයන් සකස් වෙන්ට හේතුවක්තිය නො. තරේ හේතුව ධර්මය තුළ පටි සම්පාදය තුළ අපිට පෙන්නු අවධාරන්නේ අවිද්‍යාව. තර අවිද්‍යාවත් එක්ක බැඳිච්චේ එකොතු විච්ච යෝජනාවන්ටිකක්තියනවා. ඒ යෝජනාවන්ට අපි කෙන සංයෝජන. එ නිසා ඒ යෝජනාවල අන්තිම සංයෝජනයේ විදිහයට අවිද්‍යාව පෙන්න්නන්න.පි කල්පනා කරන්නටව වන අවිද්‍යාවත් එක් කල සහ සම්බන්ධ විච්ච සඥයෝජන ධර්මටිගත්තයේවා. එසකොට අපි කියනවා සක්කායිදිත්්්‍යිය වෙචිගච්චාව සීල අබ්බත පරාමාසය, කාමරාගේ පටිගේ රූපරාගේ, අරූපරාගේ මානයේ උද්දච්චය තවට අපි මේ සංයෝජන පිළිබඳව වෙනමොම සාකච්ඡාවක් මෙ සාකච්ඡා මාලා විදි සිදු කරලා තියෙනවා. නවත් මෙතනදිත් අප යම් විග්‍රහයක් මේ සංයෝජන ධර්ම පිබඳව සිද්ධ කරගන්නට වටිනවා. මොකද අපි තේරුම් ගන්නවා මේ සංයෝජන දහයි ස්වභහාවි වන වගේද යම් කෙනෙක් සම්මාධිත්්තිි නුවනට පත්වෙනකොට දර්සන භූමයට පත්වෙනකොට ය දර්සනයෙන් ප්‍රහීන වන තුන් සංයෝජන තුන ප්‍රහීන වෙනවා. සක්කාා දිට්‍යාත් විචිකච්චාව සී ලබත පරාමාසිය. එතකොට දැක්මක් ඇති වෙනවා මෙන්න මේකන අවිද්‍යාව කියල කියන්නේ. තට මුල පේනවා. මෙන්න මේ අවිද්‍යාවත් එ කලනේද මේ සම්පූර්ණ සඥ්‍යෝජනටික බැදිල්ල තිබුණ ොර සංෝජනත් එක්ක බැඳුණු ස්වභහාාවයක්නේදමී තියෙන්න්නේ දොරේ සංයෝජන ධර්මටික එක් තමයි ඔබෝය කියන කලේසියන්ගේ ක්‍රාත්මක වීම තියන්නේ කලේස ධර්මයන්ගේ ක්‍රියාත්මකීම සිද්ධ වෙන්නේ සම්පූර්ණයමම සංඥෝජනත් එක්ක එන අපි කල්පනා කරන්න වෙනවා සක්කා හි දිත්තිියත් විචිකිච්චාව සී ලබ්බත පරාමාසයක් දුරු වෙනකොට පුද්ජලයෙක් එෙනගෙන ලෝක පරිහරණය කරනවායි කියෙල්ල තිබුණු දදුෂ්ටි ික දුරුවෙලා හේතු පල දහමමතු වෙනවා. එසකොට අවබොහොධ කරගන්නවා මේ ඇතුලේ පුද්ජලයක් යමක් කරන අනෙවෙයි පුද්ජලයාව නිමනට අරං්ඥනවන් නිවෙයි කියෙන දැක්මට පත්වෙනවා. අන්නේ දැක්ම තමයි අවිද්‍යාව දක්වා සංඥෝජනයන් දුරුවෙන දැක්ම දොරි කල්පනා කරන්නට වෙනවා මේ දර්ශනය තුළ ක්‍රියාත්මකවීම තමයි සම්පූර්ණයෙන්ම සංඥෝජන සිදන මාර්ගය. එදොරේ සංයෝජනවල ක්‍රියාත්මකවීම සිද්ධවෙන්නේ පටිච්ච සමපපන්නෝ හේතුඵලන්‍යායිකව කිය නුවන තියෙනවා. හැබැයි නිරම්තරේෙන්ම සජන ක්‍රියාත්මකවීම හේතු පලව පටිච්ච සපන්න්න විස්කන්ද පංචකය ඇසුල් කරගෙන සිද් වෙන බව සම් ප්‍රත්්‍යන ලෝකයට නෑ ඒ නිසා මේ සංඥෝජනයන්ගේ ක්‍රියාත්මක වීම නොදකින නිසා එකනේ සංඥෝජන නොදකින නිසා සඥෝජනයන්ගේ සමුදය නොදකින නිසා සඥෝජනයන්ගේ නිරෝධය නොදකින නිසා සෝජන නිරෝධ ගාමිනී පටිපදාව නොදකින නිසා චතුරාර්ය සත්‍යය නොදකින නිසාමකක් නොද පුද්ජල භාාවයෙන් පුද්ජලයෙක් විදිහට දරාගන්න ඔය දරාගත්ත කියල කියන්නේ සංයෝජන දුරු කරන මාර්ගය එමන ඇත්තාම් සම්මාධිච්ටි නුවන පහළ වනේ නෑ කියනෙක්. අවිද්‍යාවත් අවිද්‍යා සමුදයත්, අවිද්‍යා නිරෝධත්, අවිද්‍යා නිරෝධගාමිනී පටිපදහවත් පිළිබඳ නුවන නෑ කියන එක. එ නුවනින් තොරව අඥ්ඥානවන්ත කම්යුත්තව කටයුතු කරන ලෝකයා මකදද කරන්න. ඒ සංඥෝජනවලම ක්‍රියාත්මක වෙනවා. ඒ සංයෝජන වලටම නතු වෙනවා. ඒ සංඥයෝජනත් එක්කම බන්ධනය සකස් වෙනවා ඒකම පුද්ජල භභාවයක් විදිහෙට සක්කායදිත්්තිය මූලික කරගෙන අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන තැනකට පත්වෙනවා. ඕක තමයි සම්පූර්ණ ලෝකයට අපි මෙහෙම කල්පනා කරමක ම හිතමකු ටිකකට දැන් සම්පූර්ණයම් ගත්තම දැනෙන්නේ සත්වේ පුද්ජලේ මෙතන ඉඳගෙන ලෝක ඇත් එෙක්ක ගනු දෙනු කරනවා ෝකත්යක තන්නහාව කවත්තර ඇැබ අපි කල්පොඩා කරල බැලුවොතුන් තන්හාාව මූලික කරගන්න තමයි පැවැත්මතියෙන් එතකට අපි බලනො මේ තන්හාාව කාගෙද කොහොමද ක්‍රියාත්මකවෙරන්නේ එසකොට අපි තේරුම්ගන්න නොමේ තන්හාාවට හේතුවමකගද සහාාවට හේතු බලනකොට අපිට අහුවෙනවා සන්නාවට හේතු වේද වේදනා පච්ඡා තන්හා විඳීම හේතු කරගෙන විඳීම ප්‍රත්තිය කරගෙනයි තහාාවූපදින්නේ වේදනාවට හේතු බලනවා වේදනාවට හේතු බලනොකොට අපිට හම්බුවෙනවා පස්ස පච්ඡා වේදනා ඉස්පර්සය හේතු කරගෙන ස්පර්සයේ ප්‍රත්තිය කරගෙනයි මේ විඳීම ඇති වෙන්නේ ස අපි බලනවා ස්පරසයට හේතුවකුමත්. මේ ඉස්පරසය ඇතිවෙන්නේ කොහොමද සකස්වෙන්නේ කොහොමද. සලායතන පච්චා පස්සෝ සලායතනයන් හේතු කරගෙන ප්‍රත්තිය කරගෙනයි අපිටම ස්පාර්සය ඇතිවෙෙන්නේ. අපි බලන සලායතනයට හේතුව අපි ටහම්බෙන්වා නාමරූප පච්චා සලාහිතනම් නාමරූපේ හේතු කරගෙන ප්‍රත්තිය කරගෙනයේ සලායතනයන් ගේ සකස්වීම තියරෙන. අපි බලනව නාමරූපයන්ත හේතුව විඤ්ඥාන පච්චාන් නාමරූපං විඤ්ඥානයේ හේතුකරගෙන ප්‍රත්තිය කරගෙනයි නාමරූපයන් හි සකස්වීම තියෙන්නේ. අපි බලනව විඤ්ඥානයට හේතුව සංකාර පච්චා විඤ්ඥානා සංකාරය හේතු කරගෙනයි ප්‍රත්තිය කරගෙනයි විඤ්ඥානය සකස්වීමම තියරන්නේ වල් සංකාරයට ේතු. සංකාරයට හේතුව අපිට තේරෙනවා අවිද්‍යාපච්ඡා සංකාර. තො අපි දැනගන්නවා අවිද්‍යාව මූලික කරගෙන තන්හාවිය දෙෙනවා. තොර තන්හාවත් එක්ක තමයි අපි කතා කරන්න සියලු කලේස ධර්මයන් කතා කරන්න. එන අපිට පැහැදිලීමේ ක්ලේස ධර්මයන්ගේ ක්‍රාත්මක වීම සිද්ධවෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන මිසක අවිද්‍යාවම හේතුව මිසක අපිට කවදාකවත් ගන්න පුළුවන්කමක් නෑ. ලේස ධර්මය කියලා නිච්චවාසයෙන් ජමක් තියෙනවා කෙනෙක් තුළ ඒ තියෙනද අයින්කරන්ටෝනි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කවදක්කවත් පෙන්වා වදහලි නෑ තන්හාව කියන කෙනෙක්ගි කියලා. එදකට අපි හේතු ටිකක් ගැන කතා කරන්නකොට ලෝභදේස මෝහෝ අලෝබ අද්දය සමෝහවාසයෙන් එ ලෝබදේශ මෝහයන්ගේ ක්‍රියාත්මක වීමත් අලෝබ අධ්‍යේ සමෝහයන්ගේ ක්‍රියාත්මක වීමත් කියන දෙකම තියෙන්න්නේ තන්හාවත්ක බැඳිලා එතකට අපිට ඒක මූල හේතුවක් වසයෙන් අරගෙන කතා කරන්නට බැ කෙනෙක්ග ලෝභයක්දේ ෝ කෙනෙක්ද අලෝභයක් අද්වේශයක් කමෝහයක් කියලා අපි තේරුම් ගතති යුතු හමනම් මෙ ලෝබදේ සමූහ අලෝබාද්ධය සමූහෙමනැත්තල් තන්හාාව සර කෙනෙ කුට ඉතෙන්න්ට පුළුවන් අලෝබාද්ධය සමූහය තන්න හවදදිි කෙලව අපි ලෝබය මූලික කරගෙනයි ලෝබයට සාපේක් සවා ලෝබය පවත්වන්න හදන්නේ තර අපි හදන්න කොහොමද ගොඩක් කෙලාවට ලෝබය අයින් කරගන්ට හදනවා අලෝබය දේශයින් කරණ ාදන අත්වේශයෙන් මෝහෙ අයින් කර ාද නම කෙන්ද අමෝහ තොද අපි හදන්න සම්පූර්ණම අයින් කරන්න තැනකට පත්වෙන්න අ වීතරාග වීත දෝස වීතමූ හොස භාවයක් ගැන වඒ කතා කළේ තියනරාගෙන් අයින්වෙන්න තියන දේශෙන් අයිංන්න තියන මෝහෙෙන් අහිං වෙන්න තමයි ලෝකයට තන්හාාව තියන්න එදොට ඒතුල ක්‍රියාත්මකවෙන්නේ ලේසධර්මටිඒ ලේස ධර්මටික ෙල්කයන්නේ සංයෝජනවල දැම්ම එ අපිට පැහැදිලිවෙන් ටෝන තන්හාව කෙනෙගේ කියල පනවන්නට බැ තන්හාාවට හේතු හොයාගෙන හොයාගෙන යනකොට අපි හම්බෙන් මුල තමය අවිද්‍යාමුල්. එ මල හේතුවමකක්ද අධිපති වෙලා තියනෙ මකදද තන්හාව අධිපති වෙලා තියෙන්නේ තන්හාවයි මූලික වෙලාතියෙන්නේ ඒ තන්හාාවට මූල ක නේ මොකද්දි කෙ හොයාගෙන යන කොටා අපිට තේරෙනම කද්ද ලෝකයාට අධිපැති කියෙල පේන්නේ තහාාව මෙ තන්හාාව මූල කරගෙන තමයි සසර හැදෙන්න්නේ කෙල හිතනවා දුක හැදෙන්න්නේ කෙළ හිතනවා වනටයන්න බැරි වෙන්නනිි ක හිතනවා. නිසා න්හාව ගල වಂ ාදන. ඇැබැ අප ඔයාගෙන ොයාග නියනකට අපි ූල් හේතු, අධිපති හේතු හම් නා විද්‍යාව කියලා ්‍ර್ඥ. අවිද්‍යා යත්තේවා සේස විරාග නිරෝධෝ සංකාර නිරෝධ. එ සංකාර නිරෝදය නාමරප නිෝද මරප නිරෝධයෙන් සලාಯතන නිෝදය ස ಾಯතන නිෝදයෙන් පස්ස නිරෝදය. අස නිරෝධෙන් වේදනා නිරෝධයත් වේදනා නිරධයෙන් තන්හා නිරෝධයත් පණවනවා පටි සවපන්ව ඒන අපි කල්පනා කරන්නට වෙනවා සම්පූර්ණයම කිසිම කලක කිසිම විදිහකින් අපිට කියන්න අපිට කතා කරන්න පුළුවන්කමක් නැහැ තියන කළේ සධර්මයක් තියන තන්හා වක් කියලා අපිට කියන්ට වෙන්න අවිද්‍යා ප්‍රත්තිය නුපදිනවා කියලා අපි සිදු කරගත යුත්තේ තන්හාාව දුරු කරන්නට නෙවෙයි. තන්හාාවට හේතු හොයල හේතුව දුරු කරනයක්. අන්න එතුකොට අපිට හොයාගෙන යනකොට හේතුව හම්ඹනා. තන්හාාවට හේතුව පුද්ජලයක් නෙවේ කියල දැනගත්තා. තන්හාව කියලා කියන්නේ නිච්ච වසයෙන් පනවන්ට බැරි. හේතු ප්‍රත්තියෙන් උපදින ධරමයක් කියල දැනගත්තා. එහෙම නැතු අපි තන් හා වාහා වෙලාග කිය ගත්ොත්. මගේ සහාාව ම අම්මගේ තන්හා මගේ තාත්ත මගේ සංහාාව හවල් එකට තියනෙ කියලා පුද්ජල බහාවයෙන් තන්හාාව ගත්තොත් අපිට හේතු පලදහම වැහිලයන. යන අපි මතකතියාගන්න ටෝ තන්හාාව කියලා කියන්නේෙ කොහේ හැරි නිදංගත වෙලා තියෙන යමක් නෙවෙයි. තන්හාාවට නිධානය වෙන්නේ අවිද්‍යාවමයි. අවිද්‍යාව මයි හේතුව වන්නේ. න අවිද්‍යාව නැමැති හේතුව මූලික කරගෙනයි. තන්හාාව උපදින්නේ කියෙලා අපිට අවබෝධයක් තියන්න ටෝන. ඇැයි ලෝකයට නැත්තේම් ඔන්න ඔොයාව බෝධී. අවිද්‍යාව මූලික කරගන්න තන්හාාව උපදිනවා කියන්න සිද්ධාන්තයක් ලෝකයට ගොඩන්න ගිලනෑ. අවිද්‍යාව හේතුකාරකයි කියන්නේ එක ලෝකයට පෙනෙන්නේ නෑ හැබැයි අපි නුවනින් විමරස්සනය කරකරා බලනකොට තේරුින්්යනවා තන්හාාවට හේතුව පුද්්‍යලයෙක් නොවේ. තන්හාාව කියල කියන්නේ කොතනකමත් තියෙන දෙයක් නොවේ. හේතු ප්‍රත්තියෙන් උපදින ධර්මයක්. මකද අවිද්‍යාව හේතු කරගෙන උපදින ධර්මයක්. එදට අපි තේරුම්ගන්ට්‍රෝන සංකාරය තියනධර්මයක් නෙවෙයි. විඤ්ඥානය තියන ධර්මයක් නෙවෙයි නාමරූප තියන ධර්මයක් නෙවෙයි සලා එතන තියන ධර්මයක් නොවෙයි. ස්පර්සේ තියෙන ධර්මයක් නෙවෙයි වේදනාව තියන ධර්ම කියලා ඇත අම්තියෙන් ගන්න හැ අපිට ගණට වෙන්නේ සමුදය ධර්ම කියලා. හෙ අපි සමුදයට හේතුව දැක්කා අවිද්‍යාව මයි සමුදයට හේතු. හෙර අපේ අවිද්‍යා නිරෝධයෙන් නිරෝධ වෙන බව දැක්කා. එනම් අපි නිරෝධය වෙන විදිහ දැක්කා සමුදත් නිරෝධයත් පිළිබඳව නුවන පහල කර ගත්තා. එතකොට අපි මේ සාකච්ඡා මාලාව තුළු විශේසයෙන්ම පටිස් සම්පාදය මූලික කරගෙන බොහෝ ධර්මකාරණා විවරකරගෙන ඇවිල්ලයි අද දවසේ මේ කරන සාකච්ඡාව සිද්ධ කරන්නේ. ති එනිසාට අදදවසේ නම් පළවෙෙනෙන් මේ සාකච්ඡාවට සහසම්බන්ධ වෙන්නේ මේක වචන ටිකක් පමණක් වෙන්නට පුළුවන්කමතිය. එනිසා කාර්මිකව සිහිපත් කරනවා මේ මූල සාකච්ඡා කොටස් නැවත වතාවක් ශ්‍රවණය කරලා මේසාකච්ඡාවට සහ සම්බන්ධ ව නොත්තමයි පැහැදිලිව මේ සාකච්ඡාවේ අර්ථ විග්‍රහයන් ඔබට තේරුන් යන්න පටන්ගයි. ඉතින් මොකද නැත්තන් අපි නිරෝධය සමුදය පුද්ගලයක් ගෙනෙවීමක මෙමයි හේතු පලයි කියනක රොබට මොකද කියල වැට හෙන්නේනෑ. නිකවාචන විතරයි. අපි හේතු පල දහමගෙන විග්‍රහ කරගන්න කොට අපි කතා කලා නිතරම මේ ලෝක ද්ලයක් කෙනදගන ලක දකිනවා කියෙන සිද්ධිය තියන මුලා සහගත බව. ය අපි එතනද සම්පූර්ණයම විග්‍රහ කරගෙන තියනවා කොහොමද හේතු ප්‍රත්තිය ක්‍රියාත්මක වීම වෙන්නේ ඉස්කන්ද පංචකයේ පහලවීම තුළ කොහොමද පුද්ජලභාවයක් සුකීත්වයක් ගොඩනැගෙන් ඒ තුළ කොහොමද මම විසින් ජමක් ලෝක පරිහරණය කරනවා කියලා දුෂ්ටිගත වෙන්නේ කෙන කාරණාවන් අපි බොහම හැදිලි විදිට ග්‍රහ කරගන්නට යෙදි තියෙනවා ඉතින් සරලව අපි නැවත මතක් කලොතින් අපි හිතල්ල බලමුකෝ මේ විදියට කල්පනා කරන්න සම්පූර්ණයෙන්ම හිතේ පහලවීම කියන්නේ එක මේ වෙලා වෙස් නතර වෙනවා කියලා හිතේ පහලවීම සම්පූර්ණයම නතර වෙලා යනො දැන් හිත පහල වෙන්න හිත උපදදින්නි නෑ කියලා තොට දැන් අපි තේරුම්ගන්ටෝන හිත උපදුනේ නැත්තම් හිත උපදුනේ නැත්තා අපිට පුළුවන්වෙයිද හඳුනා ගැනීමක් කරන්න දැන ගැනීමක් කරන්න දීමක් කරන්න පුළුවන්ක මක් නෑ. එදකොට සියලු ආකාරයේ හඳුනාගැනීමම් දැනගැනීම් දැනගන්නම් මොකින්ද සිතේ පහලවීමත්තික් කලාා. සිත උපදින් නැති තැනක අපි කිසිම ආකාරයක දැනගැනීමක් නය. කිසිම ආකාරයක දැනගැනීමක් නෑ හිේ පහලවීමත් එක්ල තමයි අපිට දැනගන්ට වෙන්නේ මම විසින් ලෝකයේ පරිහරන කරනවා කියෙන ආකාරය. කිසි සේත්ම නැත්ත දැනගන්ට බෑ. එරන් සිතේ පහලවීම කොතනද එ සිතේ පහලවීමත් එක්ක ළම තමයි අපිට නාමරූපත් දැකීම තියෙන්නේ. ලෝක අත්දැකීමතියන්නේ ට නානමරප අධදැකීම තුළ තමයි සම්පූර්ණයම අපිට හිතෙරන්නේ මම විච්ච කෙනෙක් ලෝකෙ පරිහරණය කරනවා කියලා දැන් කොටින්ම බැලෝොත් මෙවැලේ අපි මේ ලෝකෙ දිහා බලංඉන්නවා කියලා හිතෙනවා. තොට හොම හිතෙනවානේ එකයන් හිතට හිටේ හිපදීමත් එක් කලානේ එසිදිය දැනගන්නේ එන හිතැ ඒපදීම සහමුලින්ම නතර වුුණොත් ඒත් ඔබට හිතෙන්න පුළුවන්නේ කෙනා ඉන්නවා ලෝකෙතියනවත් යෙද්දිය කෙන ගිහිතේ පහලවීම නතර වුනා කියෙන කතාවක් නෙවෙීමේකයන්. හිතේ පහළවීම නතර වුණොත් කෝ ගන්න පුළුවන් වෙද කෙනා ගිහිතේ පහළොවීම නතර වුුණා කළ හිතන්න බේ. එහෙම හිතීමක් නෑ. ඒනම් ඔබ ඉන්නේම මේ කෙනා කියන තැන බැසගෙන බව පැහැදිලිද. කෙනා කියනා සුකී අත්වයේක පුද්ගල භාවයක බැස්ස ගෙන තියෙන්නේඒ බැස ගැනීමට සාපේක්ෂෝමයි කියන කියන දේ කියන කියන දේ ගලපන්නේ ගැලපෙන්නේ. එ දරාගත්ත බැසගත්ත දුෘෂ්ටිවාදයට සාපේක්ෂ කරකරාමයි කියන කියනද අහන්නේ දරාගන්නේ ඕක තමයි තියෙන ධර්මම ප්‍රශ්නය හිතේ පහලවීම නතර වනා කියන කොටම එන්නේ ලෝකෙදිහා බලංඉන්න මගේ හිතහට ගැනීම නතර වනා කියන මං්්‍යනාව. දෘෂ්තියෙන්න්නේ. හැබැ හිතේ පහලවීම නතර වනාකිවට පස්සේ. හිතක් පහළවෙන්ට පුළුවන්ද ලෝකෙ බලං හිටකු මගේ හිත නතර වනා කියලා. යි කොහොම දෙදෙෙන හිතක් පහලවෙෙන්න්නේ මේ හිතේ පහලවීම නතර වුණා නොවේ. එනම් ඔබ හොඳට මතකතියාගන්ට වෙනවා. හිතේ පහලවීමත් එක් කල තමයි ඔබට අදකීමට එන්නේ මම විසින් ලෝකෙ පරිහරණය කරන බවට. චීතයේ පහලවීමෙන් අ්‍ය වූ යමක් මම විසින් ලෝකෙ පරිහරණය කරන බවට ගොඩනයගෙන්න්න පුළුවන්කමක් නෑ. එ ොදට තල බලන්න සිතේ පහලවීම කොතරන දේකට්‍රපි කියන විඤ්ඥාන අදකීම කියලාඒ විඤ්ඥානය අධදෙකීමක් විදිහට තමායි පේනවා කියෙන් ආකාරය ඇහෙනවා කිය ආකාරය දැනෙනවා කිය නාකාරය ගොඩ නැගෙන්නේඒ ආකාරටික එක්කල්ල තමයි එ නිෙමනාද ආකාර ටිකත් එක්ක අපි ගන්නවල් ලකුණු අසවල් දිගකින් අසවල් පලලිකින් අසවල් උසකින් මහතකින් හැඩයකින් යුත්ත අසවල් වරණයකින් ගන්දයකින් රසයකින් යුත්ත අසවල් අසවල් ඉස්පරසයකින් යුත්ත මෙන්න මේ විදිශී ලකුණ වරගෙන් එ ලකුණු ටික එක්ක නිමිත් අක්හදා ගන්න අසවල් දෙයක් කියලා නිමිති ටික්ත්ක උද්දේශයක් පණවනවා මොකදේ නිමිති අරගෙන එක්කහු කරලා අසවෙලා ගලා ගහ ගෙඩිය කොලයක් ඇලක් දොලා ගංගාවක් අම්ම තාත් දවා පුතා ම කෙස් ලොම් නීිය ද සම්මස් නහර මේ මම මේ අම්ම මේ තාත්ත මේ දවා මේ පුතා එතොට මෙ සියල්ලු ආකාරය පැනවීම්ටික කොහොමදකර. අපට පුළුවන්වෙේද හිතේ පහලවීමෙන් තොඩව ඒ නාමකායෙන් රූපකාය පනවන්න. එතොට කෙනෙකුට හිතෙන්න්න පුළුවම් ඒ හිතේ පහලවීම කාතුලද සිින්හ වෙන්නේ මාතුලද සිද්ධ වෙන්නේ. නැත ඒ හිතේ පහලවීමට හේතුවම කදද. ඒ හිතේ පහලවීම කෙල අමුතු දෙයක් තිබනද. නෑ විඤ්ඥානික, පහලවීමට ප්‍රත්තිය වනේ නාමරු පද්දැකීමමයි. ආකාර ලකුණු නිමිති උද්දේස ටික ඇසුරු කරගෙන මයි අපි හිතගෙන කතා කළේ. එසකොට හිතේ ආකාර ලකුණු නිමිති උදේස කොහෙෙන් ආවත කියලා. තර අපිට කියන්න බෑ කොහෙෙන් ආපු යමක් කියල එක එකට හේදුවතමයි. ජමක් කියල ගන්ට බැහැ නිච්ච සංඥාවෙන්. හිතේ පහලවීම නැතිකල්හි එවැනි අදදැකීමක් නෑ එවැනි අධදකීමක් නැති කල්ලි හිතේ පහලවීමක් නෑ අන්‍යම්ඥයි මේ දෙකක්කිනෙකට හේත්තු වෙලයි පවතින්නේ. අපිට කිසි කලක විඤ්ඥානයෙන් නාමරූප ගලවන්ටහෝ නාමරූපෙන්ම් විඤ්ඥානය කළ ගලවන්ට පුළුවන්කමක් නෑ. ගලවන්ට බැරිවෙන්ට හේතුව තමයි ඇලවිලා නැති බවපි දන්නේ නෑ. ඇල වනා වගේ පෙනෙන නමුස් ඇල වෙලා නෙවෙේ මිතියද. මොකදද ඇලවෙන්ට නම් නිච්ච වසයෙන් විඤ්ඥානය කල එකක් තියෙන් ටෝන නිච්ච වසය නාමරූප කියල එකක් වෙන්කල්ල ගණඩ පුළුවන්ුවෙන් ටෝන ඇලවෙන්ටන. හැබැයි එසේ හරයක් මැති බව පෙන්න්නට තමයි නල කලාප සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්න මොකක්ද. විඤ්ඥානයක් නාම රූපයත් අතර සහ සම්බන්ධතාවේ එක එකට හේත්තු කරපු බටකෝටු මිටි දෙකක් වගේ කියලා තවට බට කියල කියෑන්න කිසිසේත්ම හරයක් නෑ ඒ ඇතුළේ ගන්ට කියල යමක් නෑ හිස්සූ ස්වභභාවයක් මයි බොල්ලූ ස්භාවයක්මයි ගන්නකිසි මහරයක් අරටුවක් නැති ඒ ඇනේ නිච්ච සඥාවෙන් පණවන්න බැහ අපිට හරියක් අරටුවක් වගේ බටවක් තික පෙන්වට. එ නිසා මේ හේත්තු වනා කියලකිව්වට හේත්තු වනේ හරයක් ඇති යමක් දෙයක් කියල ගන්ට බෑ කියන එකයි බටකෝට මිච දෙක පැවැත්මක් පෙන්න්න එකනෙ එකට හේත්තුව වෙච්ච. එදට මේ හේත්තුව කොහොමද. එකක්හරි අතහැර නොත් අනිකේ ප හිටීමනෑ.ඒනම් මේකට හේත්තු වෙලා මේක කියලා පෙන්න්න නවා. හැබැයි හේත්තුවක් වගේ පෙන්වට අපිට බටවලින් අදහස් කරනවා මේ යමක් දෙයක් විදියට හරයක් විදිට ගත නොහැකි ධර්මයක් කියන එක.ඒ අපි කල්පනා කරන්නට වෙනවා අපි කි ේ විඤ්ඥානයේ පහළ වනා කියනකොට අපිට ගන්න බෑ යමක් පහළ වනා කියල එකට හේතුව විඤ්ඥානයයි යම නාමරූපයෙන් වෙන් කොට ගතනොහැකකි නිසා. එතකොට නාමරූපයන්ගේ පහලවීම කියනකොට අපිට ගණටබෑ නාමරූපය යමක් පහල වනා කියල එකට හේතුව ඇයියේ. විඤ්ඥානයෙන් නාමරූප ගලවල ගන්ට බැරි නිසා. එරත් දැන් අපිට පැහැදිලි වවෙෙන්ට්‍රෝන මෙතන. නාමේ ඇයි රූපයයයි කියලා හෝ විඤ්ඥානය යැයි කිය යමක් නිච්චවසයෙන් පැනවිය නොහැකිමයි අනිත්‍ය ස්භාවෙන්මයි පවතින්න. ඒක ඇතුලේ හරයක් නැති නිසා එක අනාත්ම ස්වභාවයෙන්මයි පවතින්නේ අනත්තා අසාරකට්ටෙන් එනම් මේක ඇතුළේ අපිට ගන්ට දැහැ මොකක්ද. මෙ නාමඒවත් රූපේවත් විඤ්ඥානයත් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ජමක් කියලා ගන්නට පුළුවන්කමක් න. මෙේ වේවා මෙසේ නොවේවා කියයා කැමැත්තිෙන් ලදහැකි දෙයක් නෙවෙයි මේ ඉස්කන්ධ පංචකේ අධ්‍යැකී මමයි. එනගේ ස්කන්ධයන්ගේ සවභහාවේ මොකදද රූපය සවභාවේ මකදද පෙනපිඩකට උපමා කළ ජලයෙන් වෙන් කල්ල මෙන්න මේකයි පෙනකිද්ද කියල බෙනම යාමක් ගන්න පුළුවන්කමක් නෑ ජලේ මේකයි පෙනපිඩ මේකයි කියල වෙං කරන්න බෑ. එද අපිට පැහැදිලී ට पෙන पीला याමක් वेंकल गाන්න बह केने आधस ला द बुबला केला कि ज ंकला द बुबल මෙන්න दिया बुबल ंकल गा පුුවන් काने है मी जा्यान किसीම केෙනකට मेरीन वेनला මෙने जा्याයක්න්න පුුවන් काने है केहल आनला केल बैंकला ුව कක්ने මායාාවේ මොනෝහරි දෙයක් තියනව කියෙල මෙන්න මේ මයාාව තිබුණු හවල් ද කියෙල්ල වෙන්කරල ගන්ට බෑ. එන අපිට පැහැදිලි රූපයේ වේදනාවේ සංඥාවය සංකාරය විඤ්ඥානය ස්වභාවේ විස්තර කළේ කොමද. පෙන පිදක් දිය බුබලක් මායාාවක් කෙහෙල් කඳක් මිරිංගුවක් විදිහත. එදකට විඤ්ඥානේ මයාාවටත් සංකාරය කෙහෙල් කඳකටත් සංඥාව මිරිංගුව කටත්. ද දියපුුබුලකට රූපය පෙනපිඩකටත් උපමා කළ එෙකොටේ උපමා රූපක ඇසුරෙන් අපිට බලනකොට තේරෙනවා යම්කිසි කෙනෙක් මේ උපමාවේ පදිංචි වෙන්ඩයන් හොදනෑ මේ උපමාවලින් සනාත කළේ අපිට අන්‍ය වූ යමක් කියලා වෙන්කල්ල ගන්ට බෑ කියෙනෙක් පෙනපිඩු වෙෙන්කල්ල ගන්ට බැ වෙනම යමක් කියලා දියපුුබුල වෙන්කල්ල ගන්ට බැ වෙනම යමක් කියලා ිරිගියය වතුරු කියල යමක් වෙන්කල්ල ගට බෑ හෙල්කඳෙන් අරටුවක් කියෙල යමක් වෙන්කල්ල ගන්ට බෑ මායාාවෙන් අහවල් දේ කියල යමක්වෙෙන්කල්ල ගන්ට බැහැවාගේම දැන් අපි දන්නවා. රූපයයි වේදනාවයි සංඥාවයයි සංකාරයයි විඤ්ඥාණයයි හේතු ප්‍රතියන් සක ස්ුනාමිසක. අපිට පුළුවන්කමක් නෑ වේදනා සංඥා සංකාර විඤ්ඥාණයන්ින් අ්‍ය වූ රූපයක් කියල පෙන්න්නන්ට. අපිට පුළුවන්කමක් නෑ, ූප සญඥාංකාර விஞ்ஞානයන්ගින් අ වූ வேේදනාවක් කිය පෙන්න්න அدە පුළුවන්ක මක්නෑ රූප வேේදනා සංකාර ஞ்ஞානයන්ගින් ெූ சญ்්‍යාවක් කිය පෙන්න්නන්න අපි පුළුවන්ங்க මක්නෑ රූප வேේදනා சญඥා විஞஞාானන්ගින් වෙෙන්ු සංකාරයක් කිය පෙන්න්න அ පුළුවංකමනෑ රූප வேදනා சญඥා සංකාරයන්ගෙන් අ්‍යූ ஞානයක් කියල நிච්ச்சවසයෙන් පෙන්න්න அேනිசைකිවේ හේතු පයි පடிච්ச்ச சமுப்பண்ணாய் සංක தයි අනිච්යි දුක්කයි අනත් අයි එනම් ඔන්න අපිට පැහැදිලිවෙන් ඕෝන මෙන්න මේ හේතු පල නිහායික සම්බන්ධතහාාවයකින් මිසක දැනගැනීමම් හඳුනා ගැනීමම් සිද්ධ කරන්නේ. කිසිීම විදිහකින් අපිට පුළුවන්කමක් නෑ ගන්ට යම් වේදනාවක් කැද්දේ වේදනාවට තන්හා වෙන්නේ කෙනෙක්කේ කියලා. එනම් මෙතන තියෙන්නේ සම්පූර්ණයම කෙනෙක්කැයි යමක්කැයි දුෂ්තිිගතවීමක් ඒ දෘෂ්ටිය මයි තන්හාාවට හේතුව වෙලා තියනෙ තන්හාාවට නිධානේ වෙලා තියනෙ තන්හාාවට මුලික වෙලා තියෙන්නේ. සංයෝජන ධර්මයන්ගේ ක්‍රාත්මක වීමට මුල හේතු බවට පත්වෙලා තියෙන්නේ ොයිටික යනං ඔන්නා අපි පැහැදිලියොම දැනගන් ටඕන මේ සක්ඛය කියලා කියන්නේ ස්කන්ද පංචකය එහම නැත්තාම් ස්කන්ධ පංචකය කියලා කියන්නේම ඔබට එන්නේ සුකීියත්වයායක් මත්වයක් ස්කන්ධ පංචිගේ පහලබීම දරන්නෙම මගේ පහලබීම කියලා. ඒක තමයි දෘස්තිය. එනම් මගේ පහලවීම මට පෙනීම මටහැීම මට දැනීම මගේ දැනගැනීමක් විදිහටයිම් එක දරාගෙන තියෙන. අන්නේ දෘෂ්දිත් එක්කලා තමයි හිතෙන්නෙම මකද මම විසින් අහවල් දේ පෙනෙනවා දකින්නවා. මම විසින්නසවල් දේ අසනවා, මම විසින් අසවල් දේ විිඳිනවා. මම විසින් අසවල්දේ දැනගන්නවා කියෙන දෘෂ්ටියට පත් වෙන්නේ ඔන්න ඔය හේතුඵල න්‍යායික සහස් සම්බන්ධතාවේ නොදන්නා කමනිසා මයි. එන අපිට කියන්න බෑ හිත පහලවුනෙ කොහොමද කෙල්ලහනකොට අපිට කියන්නට වෙන්නේ කොමද විඤ්්‍යානයට හේතුව නාමරූපයයි. නාමරූපය පහලොවුනෙ කොහොමද කෙනොට අපිට කියන්නට වෙෙනේ නාමරපයට හේතුව විඤ්ඥානයයි කෙළ මිසක. අපිට කවදාකවත්. විඤ්ඥානය කෙළෙ එකක් විංකරන්ට බැරි නම්, නාමිය කෙලෙ එකක් විංකරන්ට බැරිනම්, රූපය කෙලෙ එකක් විංකරන්ට බැරිනම් අපි තේරුන්ගන්ට ඕන. මේ සම්පූර්ණයෙන්ම විඤ්ඥානයට නාම රූප හේතු විච්ච යමක් විදියට පෙන්ුවට, විඤ්ඥාන යමක් කල්ල නම රූපේ යමක් කියල පෙන්නවාට මේක යමක් කියල ගන්ට කිසිම හරයක් නෑ. මේක බොල්ලූුවක්මයි මේක හිස්සුවක් මයි කියන අදහස ගණටයි. මේ පිළිලබුවට බටකෝටු මිටි දෙක හේත්තුතෝදාහරණවසේ නරගෙන තියෙන්නේෙ. එහනං ඔන්න අපිට පැහැදිලිවම සුපැහැදිලියොම තේරෙනවා හිතේ පහලවීම මගේ පහලවීම විදිහට දැනෙනවා මිසක්. හිත කියල යමක් හටගත්තා නොවේ. ඒනං ඒ හිත කියලා පහලවීමක් ඇද විஞ්ඥානෙ පහළවීමක් ඇද්ද එනාමරූ පාද්නැකීම එතන මයි. ඒ මගේ අද්දකීමක් කොට සැලකවා මිසක නාමරූපයයි නිච්චවසයෙන් ජමක් පහල වුනාා නොවේ. එන නාමරූප විඤ්ඥාන අතර සහ සම්බන්ධ තාාවය සම්පූර්ණයම පෙන්නන මායාකාරී පිළිබි බුස්වභාවයා ඒකයි මේ හේතුව එලා අපි කල්පනා කළොත් මෙතන යමක් හේතුවෙ අතියනවදී කළ හැවෝති යමක් වසයෙන් ගන්න නිච්ච සංඥාවෙන් හේතුවක් නෑ ඒනාම්. මෙතන මේ හේත්තුවක් වගේ පෙන්නන නමු නිච්ච වූ හේත්තුවක් මෙවෙ නිච්ච වූ යමකට යමක් හේත්තුවෙලා න්නවෙ අන්නේ කපිට තේරෙනවා. අන්න එක පැහැදිලිවෙෙනකොට එතන අපිට පහල වෙන්නේ නිරෝධ ඥානය. ඒනං ඔන්නා අපි ඉස්කන්දයන්ගේ සමුදය දන්නවා. ස්කන්දයන් කෑන්නේ මොකද ස්කන්දයන්ගේ සමුදීක කියෑන මොකද කියෙලාඳුන. ස් ද නෝදත් ස්කන්ද නිරෝධ ාමණී පටිපදාවදද. ඒන දැන් අපි රූපයේ අනිච්ච බලන්න රූපය මනිච්ச்சයි කළ දැක්ක. വද නාවේ අනිච්ච නවේ බලන්නේ වේද නාව මනිච්ச்சයි කළ දක්cca. ංඥාව අනිච්ච බලනව නිවේ සංඥාව මනිච්ச்சයි කළ දැක්. සංකාරයේ අනිච් බලන නිවෙේ සංಖකාරයේ මනිච්චයි කළ දක් ංඥාන අනිච් බලන නේ විංායේ මනිච්ச்சයි කළ දක්. ඒනන් දැම් බල මෙතනෑ. කලේස ධර්මයන් කෙ යමක් තියනවද සංසිදවන්ට හිඳින්ට. අවිද්‍යාවම මූලික කරගන්න සුකී ඇත්වය මමත්වය මූලික කරගන්න පහලවෙච්ච දෘෂ්ති ජාලයක් තුළ මේ සංයෝජන ධර්මයන් ලේස ධර්මයන් බැඳී පවතිනවා නිසාක් ඒ හැර මේකෑ තුළේ නිච්ච වූ යමකට යමෙක් බන්ධනය වෙලා කෙලෙස් පවත්තන්නේ නෑකි එක පැහැදිලී. එනම් මේ යමෙක්ගගේ ලෙස් කෙලෙස සංසිඳවල යමෙකු නිවනට අරගෙන යනවා කියන එක මුලා වූ දුෘෂටියයක් බව පැහැදිලි ඒ සම්පූර්ණයෙන්ම මුලාවක් බව අපිට තේරෙනවා වැටහෙනවා එනත් දැන් අපි කල්පනා කල්ල බලනවා මෙතන කිසිම කලක කිසිම විදිහකින් කොයියා මාකාරයකටවත් අපිට කියන්ට පුළුවන්කමක් නැහැ තන්හාාව දුර කරල්ලා යමෙක් නිවනට අරංඥනමාය කියලා හොදට කල්පනා කල්ල බලන්න අපි මෙච්චරකං උත්සාහබන්ත වෙලා තියෙන්නේ යමක අනි්‍යය බලන්ට අපි මෙච්චරකල් හිතාගෙන් හිටියේ කොහොමද නාම රූප කියනකොටම අපි හිතං හිටියා රූපය කියලා කියන්නේ සරීරයක් යමක් ගනව තියන දෙයක් ඒකට දාගත්ත නමක් තියෙන්න්නේ ඒය නිසා අපි හිතං හිටිය කොහොමද මෙචරකං ඒ නම් ටික දිරන්නේනෑ රූපය දිරදිරා යනවා කියලා. රූපය දිරදිරා යනවා. රූපය යමක් කරගෙන තම අපිට කියන්ට වෙන්න රූපය දිරනවා කියලා. එදෝර කෙනෙක් අහයි ඇයි මේ පෙන්ුවේ රූපන් ජීරති මජ්්‍යාණන් නාම ගොත්තන් නජීරති කියලා. නාමගෝත්‍ර දිරන්නේ රූපය දිරණවා කියලා. රූපය මනගැහිනකාන් රූපය දිරනවා. නාමේ මනගැහිනකාම්, නාමේ දිහන් නිනෑ ඇයි නාමය ඔබට නිච්චවාසයෙන් හම්බුවෙනවාකොහොමද. නාමගෝත්‍රකයන්නේ නිච්චවාසය ජමක් විදිහයට පනවගෙන තින හිතේ දෙයක් කියලා. තොර රූපයේ නිච්චවසයෙන් පනවගෙන තින එලිය දෙයක් කියලා. රූපය හම්බෙන තාක්කල් රූපය දිරදිරා යන ස්වභාවය ඔබට අද්දකින්ට වෙනවා. හැබැයි ඒ අදදකිින් අවිද්‍යාව තුළ යමෙක් විසින් ජමක් අදකි නවා. එදකොට ඔන්න බලන්ට නාම කියෙල කියන්නේ තැම්පත්වෙලා තියන දේවල් දිරන දේවල් නෙවෙයි කෙල්ල යමක් කරගතර පස්ස අපිට හිතනවා අනේ නාමගෝත්‍ර කවදාක්ක් දිරන්න රූපේමයි දිර්න්නි එදොර මෙන්න මේ ලෝක ස්වභහාවේටබ පත්වෙනවා එන ඒ කතා කරන්නේ අවිද්‍යාව පැඇත්ති කතාන්දරයක්. හැබැයි අපි ඔන්න ඔතනට තමයහූනේ අපි ොතනට තමයහූ ැ රූපයේ දිරීමක්, වැහැරීමක්, වැගරීමක්, විනාසයක් අස්තේට යාමක් ඔබට මනගෙහෙයිද. ජරාවක් මරණයක් ඔබට මනගැහෙයිද. ඒ මනගෙහෙන්නේ සුකී අත්වයට බව සක්කායට බව, මමත්තයට බව අපි සම්පූර්ණයම තීරවුංගත යුතුයි. අපි මේ අජරාමර සංඛ්‍යාත නිලුහානය සාක්ෂත් කරගන්ට නම් ජරාමරණයන් ඉක්මවායා යුතුයි. එම නැතුව ජරා මරණයේ නිච්ච කරගෙන කිසිම කලක. එ නිච්ච සංඥාවෙන් පණවගන අපිට ජරාමරණය අනිච්ච දකින්න පුළුවන්කමක් නෑ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාලි ජරා මරනම් භික්කවේ අනිච්චංකන ධර්මතාාවය. එම නැතුව ජරාමරණ නිච්චයි කෙල පෙන්නුවෙන එම් ජාමර නම් බික්කවේ නිච්චන් කියල ධර්මයක් බුද්ධ දේශනාව ඇතුළ පෙන්නුවෙන එහනම් අපි කල්පනා කරන්න ටඕන්න ජීවිතය කියන එක ඔබට හම්බෙනකම් පුද්ගලය ජීවත්වෙනවා කියන එක හම්බු වෙනකම් මකදද වෙන්නේ ඒ පුද්ජලයාගේ අනිත්‍යයක්ක්ඔබට පේන්න ගන්නවා පුද්ජලයාගේ වෙනස්වීමක් පෙන්න්න ගන්නවා ඒ තා කල්ලබට මකදද වෙන්නේ උද්දලයාගේ වෙනස්වීම පේන තාක්කල් ඔබට ජරාමරණය නියත වෙනෝ එ නිසා අපි දැනගන්ටඕන්න ජීවිතය හම්බු එනකා ජීවිත අනියතවිවේ ගිහිල්ලා නියතුූ ජරාමරණයක උරුමය ඔබට ලංකරගන්ට සිද්ධ වෙනවා අමයි එන අපි මේ ජීවිතේ මොකදදි කියෙල තේරුම් ගන් ඕන එතකොට අපි ජීවිතයක් පනවාගෙන ජීවිතයේ අනිත්‍යය බලබලඉන්නේ ඒ නිසාම ඔබට මකක්ද පෙන්නේ ය ජීවිතේ නැතිවෙලා විනාසේට ගිහිල්ලා ජරාමරණය පැනවීම නියතයක් බවට පත්වෙලා තියෙනවා හැබැයි අපි ජරාමරණ නියතයක් කරන්නට නෙවෙයි බුදු්බනතියෙන් ජරාමරණය අනිච්චයක් බවට පත් කරන්නටයි ජරාමරණය අනිච්ච දකින්නටයි අපිට බුදු දහමතියෙන් ඒය නිසා අපි කල්පන කල බලමු මෙන්න අපිට පැටලිච්ච තැන් අපි සම්මත වශයෙන් අපේ දෘෂ්ටිය ඉඳලා වචන පද පරමකරගෙන අපේ වචනවලින් මේ ධර්මය ගලපාගන්නට ගිහිල්ලා අපිට වැරදිච්ච තැන්. තින් බුදුරජාණන් වහන්සේක මොහොතකටවත් නිච්ච වූ යමක් මේ ලොක පෙන්නන්නේන? එතකොට සබ්හම් භික්කවය අනිච්චා. තර සියල්ලා නිච්ච ධරමයක් බවයි බුද් දේශනාව අපිට පෙන්ම අවධාරන්න සියල්ල කියනකොට සියල්ලට අයිතිී රූපය වේදනාව සංඥාාව සංකාරය විஞ්ඥානය. එන එක මොහොතකටවත් එක මාත්‍රකටවත් එක දසමකටවත් තියන රූපයක් වේදනාවක්, සංඥාවක්, සංකාරයක් විඤ්ඥානයක් කලා නිච්ච වසයෙන් ධර්මය තුළ පෙන්න්නම් ලිනෑ. හේතු ප්‍රති සම්බන්ධ දාවයකින් රූපේ හටගැන වේදනාව හටගැනීමත් සඥාාව හටගැනීමත් සංකාරය හටගැනීමත් විඤානය හටගනීමත් පෙන්වු. ප නිරෝධත් වේදනා නිෝධ, සංඥා, නෝධ සංකාර, නිෝධ්‍යත් ්ඥාන නෝධයක්ත් පෙන්න්නනවා හේතු පල දහම තුළේ ඒකයි බුදු දහම් එතෝ මොහොතකට හරි ඔබ රූපවේධනා සංඥා සංකාර, විஞ්ஞාන නිච්ච කරගත්වො තමයි ඔට ජරාමරණ සමුදය පනවන්ට පුළුවන් කමතියෙන් එන අනිවාරෙන්ම උපපාදය නිච්ච කරගත්ත ඔොබට තිධයක්තියේ भाංගයක්ති ඒන්නේ නැතිව නිච්ච කරගත්තොත් එක හේතු ප්‍රතිය සම්බන්ධතාව දැක්කෙන නැත්තම් පැවතිලා නැතිවයාමක් ඔබට ලෝකයේ පැත්තිෙන්තියේ උපාදත්තිති බංගේයට ඔබ ගොදුට වේ. එන අපිට උපාදත්තිති භංගය නිච්චවෙන්ට පුුවන්කමට නෑ අනිච්චයි සබ්හන් දිික්කවය නිච්චං එක මෝතකවට නිච්ච භාාවයක් පැනවෙන්ට බැහැමේ ධර්මණය අයු තුළ. ඇදට ලෝක සම්මත අපේ වචනයන් දෘෂ්ටීයාන්ගෙන් අල්ලා ගැනීම තුළ වචනයන් ලෝක සම්මත දෘෂ්ටීන්ගෙන් සුකීත්වයෙන් නල්ලා ගැනීම තුළ තම අපිට මේ වැරදිලතිීරෙන්. ඒ නිසාම අපි සියල්ල පුද්ජලයකුට ඇඳලා පුද්ජලයකුගේ ක්‍රියාත්මක වීමකට ඇැඳලා පුද්ජලයක්ගේ දැක්මකට හෑදලා සම්පූර්ණයම මේ ධර්ම මාර්ගයක් පසගින් නට පැදිලිවම දැන් තේරෙන්න්න ටුවමනයි පැහැදිලිියොම දැන් වැටහෙන්නට උුවමනයි සම්පූර්ණයෙන්ම අපින්නෙ මුලා ආඳුරක කියනෙ. හනම් කෙනෙකුගේ කෙ සංසිදවලා කෙනෙක් නිර්වාණයට ගෙනයනව නෙවෙෙහි කියන්නේෙ අපි පැදිලි කරගන්න ඕන. හනම් නිරෝධය කියෙල කියන්න කෙනෙක් සාක්ෂාත් කරගන්න ජමක් නෙවෙහි කියන කාරණාව ඔබට පැහැදිලි වෙන්න ටඕන්. එතිෙන් අද දවසේ සාකච්ඡාාවතු අපි බලාපොරොත්තු වනේ කෙනෙක්ගේ කලේසියන් සංසින්දවෙලා කෙනෙක් නිර්වාණයට අරං්ඥනවායි කියලා දෘෂ්තියක් පැවතුනා නම් බැසගැනීමක් පැවතුනා නම් ඒ බැසගැනීමේ තියෙන වැරැද්ද පෙන්වල දීලා ඒ වැරැද්ද මුදවගෙන යතහරතයට පත් කරගන්නට. තිං ඔබට එනම් පැහැදිලිවෙන්ට ඕන දැන් මෙ හේතු පල න්‍යයායක සහ සම්බන්ධතාවේ හැර මේ ඇතුලේ කෙනෙක් විසි ලබන බෝදලයක් විදිහට කෙනෙක් විසි ලබන යමක් විදිහට නිරෝධය පෙන්වන්ට බැරි බම්. නිරෝධය කියන්නේ නොහොට ගත්ත ස්වභභාවයක්ම. සකස්වීමක් කතා කරන්ට බැහැ කියෙන් එක තේරෙන්ටෝන්. නොහොට ගැනීම කිය එක තේරෙන් ටෝන. උදා නොවීම කියන එක තේරෙන්න්නට උුවමනයි. ඉතින් එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමාවට පත්කරන්න කාලවේලාව පැමිණල් ල තියෙනවා. ඉතින් අපිට මම හිතනවා තවදුරටත් සමුදේ සහා නිරෝධය මූලික කරගෙන සමුදය නිරෝධය පිළිබන්ඳ විග්‍රහයක් තවදුරට සිද්ධ කර ගැනීම ඉතහම වැදගත් කියලා මොකද අපිට තවමත් සමුද නිරෝධය කියන කාරණාව පිළිබඳව වැටහීම බොහොම මදී කියන එක තේරෙනවා. මොකද සමුද නිරෝධයක් කියන ධර්මතහාාවය හරි හැටියට නොතේර තේරු නොගියොතුන් අපිට දර්සන භූමියයට පත්වයන්න පුළුවන්ක මක් නෑ සුකියත්වයට කොතු වෙනවා. හන අපි කොයි විදිහට ද සක්කාය සමුදයත් සක්කාත් සක්කයි නිරෝධයත් සක්කායි නිරෝධගාමිණී පටිපදාවත්. කියන කාරණාව ඇසුළු කරගෙන තවදුරටත් මෙ දහම් විග්‍රහය ඉදිරි සාකච්ඡාව තුළ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාමාලාව මෙතුවක් කාලයක් අපි ප්‍රඥානාලිකාවතුළින් පවත්වගෙනාව, ම අපිසිහිපත් කරනවා මේසාකච්ඡා මාලා අපිට දැනටත් ප්‍රඥානාලිකාවතුරෙන් විකාසනය කිරීම සඳහා සියලු කටයුතු සැලසුම් කල්ල සංවිධානය කල්ලා අවස්ථාව සලසල දෙන්නේ ප්‍රඥානාලිකාවේ අනුසාසක ස්වාමින් වහන්සේ විසින් උන්හන්සේටත් නිදුක් නිරෝගී සෝපත් භාාවේ චරජීවනය තුන් දහන් අවබෝධිය පිණිසහිතුවී වාකින පාර්ථනාව සිද කොන ලබනවා ඉතින් තවදුරටත් මේසාකච්ඡා මාලාව ප්‍රඥානාලිකාව තුළින් ඉදිරියට අපි සිද්ධ කරන්නට අපිට සහයෝගයේ වන්හන්සේ විසින් සිද්ධ කරල දෙනවා ඒ පිළිබඳවත් අපි සීපත්කිරීම කරනවමම් ඔබ හැම දෙනාම මේසාකච්ඡා මාලාව තුළ යම්තා ප්‍රශ්න ගැටළු පවතිනව නම් එසිියල්ල අපි මේ මස අවසාන සෙනසුරාදාදින පිටිපන හෝමාගම ප්‍රඥ්ඥා සත්කාර පරිච්ෂයට පැමිණිලා ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන ඉන්න හාට කොයි විදිහටද මේ සාකච්ඡා මාලාව තවදරුටත් සිද්ධ කරගෙන අපේ දරසන භූමියයට පත්තිින්නේ කියන පනිවිඩය ඔබට සතුකරගන්නට පුළුවන් ඔබගේ ප්‍රශ්න ගැටුල් ඉදිරිපත් කරල සාකච්ඡා කරන්නමට අවස්ථාව සලසලදීල තිබෙනවා. හෙනම් ධර්ම ශ්‍රපනය කලා වූ හැම දෙනාටම උතුන් දහන් අබිසමයේ පිණි සිීතුවීවා උපකාරක ධරමයක් බවටම පත්තිත්වා කියෙන පාරථනාව සිදු කරනු ලබනවා හැමට තිරුවන් සරණයි යාපතක් වෙතුවා. मोहखयो निप्पानं